හයි ෆ්‍රෙන්ඩ් අද අපි බලන්න යන්නේ සුවිශේෂී ස්ථානය මේක තමයි ජූලියස් සීසර් ඝාතනය කරපු තැන ජූලියස් සීසර් කොහොමද දන්නවනේ සුරපප්ප කාරණේ ඒ තැන බලන්න තමයි යන්නේ අපි එන එතනට ගිහිල්ලා හම්බෙමු ඝාතනය කරපු ස්ථානේ. උගන කණුව ගැප්පේනවා. එන්න එතන තමයි ඝාතනය කරා කියලා කියන්නේ. අද තියෙන නටපු මේ සිද්ධිය වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 44 වෙනි සියවසේ. මේක පිටලා තියෙන්නේ රෝමේ. රෝමේ ලාගෝ අර්ජෙන්ටිනා කියන ගමේ තමයි මේක පිටලා තියෙන්නේ. සීසර්ගේ ඝාතන සැලසුමේ විස්තර මම ඉස්සරහට කියන්නම් මේ මේක තමයි ස්ථානය ක්‍රිස්තු පූර්ව 44 වෙනි සියවසේ නිසා අද ගොඩාක් තියෙන නටබුන් මට පේනවා ඇති අපිට ඇතුළට යන්න බෑ ඇතුළට යන්න දෙන්නේ නැහැ මොකද මේ කොරෝනා ව්‍යසනය නිසා දැන් ටුවරිස්ලා ගොඩක් එන්නේ නැති නිසා මේක වහලා ඒක නිසා අපිට යන්න හම්බෙන්නේ නැහැ ඇතුළට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේක ඇතුළට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න ජූලියස් සීසර්ගේ මෙම ඝාතනය ක්‍රිස්තු පූර්ව 44 මාර්තු මාස 15 වන දින රෝමානු සෙනට් සභාව නැත්නම් සෙම්පතිවරු ඇමති මණ්ඩලය සෙනට් රැස්වීමකදී ජූලියස් සීසර්ව මරා දමනවා. බිහියනුම් 23ක් ඇතිව සීසර් නැමැති මෙම ඒකාධිපතිය මරණයත් කරගන්නවා. සීසර් ඝාතකයන්ගෙන් එකෙකු දෙස බලා බ්‍රූටස් ඔබත් යන්න සීසර් කිව්වේ අවසන් වදනයි. ඔහු මාකස් ජූනියස් බ්‍රූටස් ඔහු සීසර්ගේ ළඟම විශ්වාසවන්තම යහළුවෙක් වේ. ඝාතනයේ සැලසුම් කිරීමට කිහිප දිනෙකම සම්බන්ධ අතර ඉන් මහ මොළකරු වූයේ වෙනත්ම පුද්ගලයෙක්. ඔහු නමින් ඩෙසිමස් ජූනියස් බ්‍රූටස් වේ. ඔහු මාකස් ජූනියස් බ්‍රූටස්ගේ දුරින් නෑයකි. සීසර් ළඟින්ම හිඳ ඔහුට දොහයුවෙක් වේ නම් මාකස් බ්‍රූටස් නොව ඩෙසිමස් බ්‍රූටස්ය.
ඩෙසිමස් බ්‍රූටස් හොඳ අධ්‍යාපනයක් ලැබූ එඩිතර සෙම්පතියෙක් හා යුදවීරයෙකි. රෝම අධිරාජ්‍යයට ගෝල් දේශය ප්‍රංශය බෙල්ජියම යටත් කර ගැනීමේ සටන්වලදී ඉතා වැදගත් මෙහෙයක් ඉටු කර ගෝල් දේශය සීසර්ට යටත් කර දීමට ඩෙසිමස් සමත් විය. රෝමානු සෙනෙට් සභාවේ සිටි සීසර්ගේ සතුරන් සීසර්ව බලයෙන් පන්නා දැමීමට කුමන්ත්‍රණය කරමින් සිටි ඇති අතර එය සිවිල් යුද්ධයකට පෙරළුණි. මෙම යුද්ධයේදී ඩෙසිමස් සීසර්ට පක්ෂපාතීව සිටියේය. පසුව නැවත ගෝල් දේශයේ මධ්‍යධරණීය කොටසේ සටනකදී ඩෙසිමස් ජයග්‍රහණය කළේය. ඒ නිසා සීසර් ඩෙසිමස්ව ගෝල් දේශයේ ආණ්ඩුකාරයා ලෙස පත් කරන ලදී. පසු සීසර් වෙනත් ප්‍රදේශවල සටන්වලට ගියේය. ඉන් වසර හතරකට පසු ක්‍රිස්තුපූර්ව 45 සීසර් තම යුද ජයග්‍රහණය අතැතිව නැවත රෝමයට පිවිසියේ. රෝමයට යන විට සීසර් අසලම ඩෙසිමස්ද සිටියේය. බොහෝ රෝමානු වැසියෝ සීසර්ට තිබූ බලය පිළිබඳව බියකින් සිටියහ. රෝමානු අධිරාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කිවද එහි තිබුණේ මිලිටරි ඒකාධිපතිවාදයකි. ඩෙසිමස් නිදහසට වඩා ගෞරව ගැන වැඩසැලකිල්ලක් දැක්වූ අයකි. රෝමයට විජයග්‍රහය පැමිණෙන විට සෙම්පතිවරින් උදෙසා පෙළපාලියක් සූදානම් කිරීමට ඩෙසිමස් උත්සාහ ගත්තද එයට අවසර ලැබුණේ නැත. ඔහුට ලැබිය යුතු නිසි ගෞරවය සීසර් ඔහුට ලබා දුන්නේ නැත. මෙකල සීසර් හදා වඩාගත් ඔහුගේ පුත්‍රයා වූ ගායස් ඔක්ටේවියස් නැගීගෙන පැමිණියේ. මොහු සීසර්ගෙන් පසු තැනගන්නවට ඩෙසිමස් අකමැති විය. මේ හේතුවෙන් ඩෙසිමස් මූලිකත්වයගෙන 60 දෙනෙකු එක්ව ක්‍රිස්තුපූර්ව 44 සීසර් ඝාතනය සැලසුම් කරන ලදී. සීසර් සෙනෙට් සභාවේ ඝාතනය කිරීමේ අදහස ගෙනාවේ කැසියස් විසිනි. එහෙත් සීසර් විශ්වාස කළ අයෙකුට සිටියේ ඩෙසිමස් පමණි. තමාව ඝාතනය කිරීමට යන බව කටකතාව පැතිරෙන බව හේතුවෙන් සීසර් පසුදින සෙනෙට් සභාවට නොයාමට තීරණය කළේය. මෙය දැනගත් ඩෙසිමස් සීසර්ගේ සිත වෙනස්කොට සෙනට් රැසීම් රැගෙන ආවේය. එහිදී පිහි ඇනුම් 23ක් ඇතිව ජූලියස් සීසර් නම් මහා අධිරාජ්‍ය ඝාතනයට ලක් විය. පසුව ඩෙසිමස් ඝාතකයන්ට ආරක්ෂාව ලබා දුන්නේය. රෝම හමුදාව මෙන් 2 ගුණයක් ග්ලැඩියේටර් හමුදාවක් ඔහු සතුව තිබිණි. පසුව ඩෙසිමස් ගායිස් ඔක්ටේවියස්ට අකමැති වූවත් බල අරගලියට එකතු වුණි. පසුව ඩෙසිමස්ගේ හමුදාව ඔහු අත්හැර දමන ලදී. ඉන්පසු සටනකදී ඩෙසිමස් පරාජය වී ඝාතනයට ලක් විය. පසුව මාකස් බ්‍රූටස් හා කැසියස් සටනකින් පරාජය වී සියදිවි නසා ගන්නා ලදී. පසුව ගායිස් ඔක්ටේවියස් යටතේ දරුණු රෝම ඒකාධිපති පාලන ක්‍රමයකට යටත් විය. සීසර් ඝාතනයෙන් වසර දෙකකට පසු සෙනට් සභාවම විසින් නිල වශයෙන් සීසර් රෝමානු දෙවිවරයෙකු ලෙස නම් කරන ලදී. මෙහි අඩුපාඩු තිබෙන්න පුළුවන්. අඩුපාඩු තිබෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. රෝමේ ගොඩාක් පෞරාණික ස්ථාන තියෙනවා. මේ වගේම තව ගොඩක් තැන් තියෙනවා. ඒ වලට යන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට අනිවාර්යෙන් යනවා. එහෙම ගිහිල්ලා අපි ඔයගලන්ට ඒ තැන් පෙන්වන්න. විශේෂයෙන් ඔයාලා මෙතෙන්ට එන්න. මෙතෙන්ට ඇවිල්ලා බලන්න මෙතන තියෙන්නේ කොහොමද කියලා. මේ හැමතැනම ලියලා තියෙනවා. ඒ විස්තරාත්මකව ඉංග්‍රීසි වලින් ඉතාලි භාෂාවෙන් මොහොමද භාෂා දෙකෙන් ලියලා තියෙනවා. ඉතින් ඇවිල්ලා ඔයාලත් බලන්න මෙතන. මේ තමයි ජූලියස් සීසර් ඝාතනය කරපු තැන. සීසර්ගේ සහෝදරයාගේ පුතත් එක්ක එකතු වෙලා තමයි අනිත් සේවකයෝ ටික කුමන්ත්‍රණය කරලා ඔහු ඝාතනය කරලා තියෙන්නේ. ඉතින් ඇවිල්ලා අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලා ඉතාලියේ සංචාරකයේ දෙනවා නම් ඔය ඉතාලිය ඇතුළත රෝම ඇතුළත හරි ඉන්නවා නම් ඇවිල්ලා මේ බලන්න. බලන්න ගොඩක් රෝමයා ඉන්න අය බල්ල ඇති. නමුත් මම කියන්නේ පිට අයට, රෝමෙ පිට මිලාන්, නාපොලි, වෙරෝනා වගේ ලංකාවේ අයට, ලංකාවේ අයට ඒ වගේ අයට බලන්න ගොඩක් දේවල් මේ ඉතාලියේ රෝම ඇතුළත තියෙනවා. එන්න ඇවිල්ලා බලන්න මෙව්වා. මේවා ගොඩක් වටිනා දේවල්. ලාගෝ අර්ජෙන්තිනා මේ තියෙන්නේ. මේක ලාගෝ අර්ජෙන්තිනා, රෝමේ ලාගෝ අර්ජෙන්තිනා කියන නගරේ. ඉතින් ඇවිල්ලා ඔයාලා බලන්න ගොඩක් දේවල් බලන්න තියෙනවා. අපිට යාමට හැකියාවක් නැහැ මේක ඇතුළට. මේ කොරෝනා ව්‍යසනය නිසා යාමට හැකියාවක් තිබ්බනම් ඇතුළට කියලා ඔයාලට ගොඩක් දේවල් පෙන්වන්න පුළුවන්. නමුත් දැනට අපිට යන්න විදියක් නැහැ. මේ සේවක මණ්ඩලය විසින් මේ වසා තිබෙන්නේ. යම් කිසි දවසක යන්න පුළුවන් කමක් අපිට ඇති වුණොත් අපි ගිහිල්ලා මේ වීඩියෝ කරලා නැවතත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙට එන්නම්. ඔයාලට චානු බ්ලොග්ස් කියන මගේ චැනල් එකට ඔයා අලුත් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට හැපැත්තේ බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. සුබ දවසක්.